වේට බලපඇතියහපත් කාලගුණේ හේතුවෙන් පුදගලින් ක්ෂති හතරදහ හාරසි අසු හතර දෙෙකු පිඩාවට පත්ව සිරෙනවා. දිස්්‍රෙක්ක කොහට මෙම වලපෑම එල්ලවී ඇති අතර, ආරක්ෂ ස්ථානසූ එකක පවුල් එක්දහ සත්්‍යය පනස් තුනකට ඇත් පුදගලින් හයිදහස් නවසි හැටතුන් දෙෙකු රදවාශරන බවයි, ආපදා කළමනා කරන මධ්‍යස්ථානය පවසන්නේ. දශලකම් කොට්ටාශ හැට නවයකට අයහපත් කාලගුණේ බලපෑම ඉල්ලවී ඇති අතර විපතට පත්වුවන් මුදා ගැනීම සහ සහන්න සැසීමේ මෙහිවුම් සඳහා ත්‍රවිධහමුදාව සහ පොලිසිය සහහිද ලැබේති වෙනවා රෙද පොඩ උත්සගන්නහ. අදත්ේ හේතෙන් ේදක්වා පුදගලින් තිෙනෙු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තබත් දෙෙනෙකු තුවල්ලබ ඇති බවයිව අර්තාබන්නේ නිවාස දෙස හතලියකට අරධ වශයෙන් හානි සිදුවතිබෙනවා. මෙ අතර අහපත් කාලගුණ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්ේ කොඹම අධහපන කලාපේට ඇත් පසල් අද දිනේ පමණක් පසතැබීමට පියවර ගැනනා කොන්න අව සහ කඩුවල් අධ්‍යහපන කොට්ටාශ වල මෙෙන්ම ගම්පහා කැලනියන අධ්‍යහපන කලාපවල පාසල් අද සහ හෙට වසාදමීමටයි අධහපන බලදහරින් තීරණය කරතිබෙන්නේ අතනකලුඒහ රවල්ලවයි පිටාරගලීමෙන් ගම්පහා ජයල සහ ගම්පහ ගනමුල්ල ප්‍රධහන මාග ජලෙන් යටවීති බෙනවා. කිරිදි විට අකරවිට රුතුො අද ප්‍රේශවල පහදබීමම් ජල නටවී ඇති අතර නිවාස රැසකට බලපැමෙල්ලබුණ. කැල්නි ග පිටරගලීමෙන් කොළඹ අවිසාේල ර්ග ඩුවල වෙේ හන්දිේ ප්‍රදශය ජලය ැටවීති බෙනවා ගනා ගමනට බාධ පැමණ ඇති අතර නවිකහමුදාව බෝට්ට මින් ගමනාගම පහසුකම් සලසාදීමට පීවර ගෙනැතිබුණ. යොදහමුදා නිලදහරරිද මෙහිදී ජනතාවට සහන සැසීම ට එක් ප සිටිය. හලාහහ ඉ යින. පුඩාව පිටර ැලීම ොලත්සිංහ මල්කාව ප්‍රධහන මාර්ගේ ගමනා ගමනට තරක් බාදහ පමිණ තිබෙනවා. බැල්ලපිටිය අගුරුවත්තට ආදී ප්‍රදේශවල පහත්බම් ජලය යටවී ඇති අතර. ගංම්වතරත්වය මේ වන විට ක්‍රමෙන් අඩුවමින් පවතින බවයි අපවාර්තාකරු සඳහන් කළේ.